స్వామినాథ్ సార్, ఓ ఆయన స్వామినాథ్ సార్, ఓ అహన్న వి అహన్ దైత్యర్మ సార్ నాయ్ ఇరో సార్ బోన్సి బుదుం సోయామ కిన దేశనామాలా ఓ ఏక మమ ఎక్క దిక తునమ ఎంగ స్వామినాథ్ సార్ ఓ ఏక మ కెటియెన్ మే విస్తర కరన్న ఏమ నటువ ఒబ తుమేకే ప్రశ్న హెవన హొందై మొకద మే හරි සමිනද නම් විශ්වාසිත ප්‍රත්‍යක්ෂය පින සහ කුසලය දෙවිනි එකේ පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම කියන දෙවිනි එකේ තුන්වෙනි එකේ මේ භව තණ්හාව සහ විභව තණ්හාව මට අන්න ඒක තමයි සමිනද භව තණ්හාව කියන එකේ විභව තණ්හාව කියන එක අපි දැන් කියන්නේ විභව තණ්හාව කියන්නේ නැවත භවය නොතිබිය යුතුයි වාන්ති දේශනා කරන පරිදි මේක මහා කරදරයක් අපි එහෙමනේ සම්මිස විදර්ශනා කරන්නේ එතකොට සම්මිස ඒකේ මිදෙන හැටි කොහොමද කියන එක මට ගැටලුවක් භවතන්නා විභවතන්නා කියවම ඉස්සලාම එක තමයි මේ පුනරුත්පත්ති සංකල්පයත් එක්ක එන එක එහෙමයි උගතයි භව කියලා ගන්න පුනරුත්පත්ති සංකල්පයත් එන්නේ ඒ කියන්නේ දැන් ඊළඟ අධ්‍යායකට යනවා එහෙමයි හරි හරි ඊළඟ අධ්‍යායකින් මිදෙනවා හරි කියන්නේ ඒක තමයි යන්නේ එතකොට දැන් අපි දැන් අපි ගත්තොත් නිකන් අපි එතනින් ඉස්සලා පටන් ගමු එතනින් පටන් ගත්තාන් ගත්තාන් පස්සේ අපි දැන් සමාජයේ අපි අපි කාට හරි කියනවා අපි යන්නේ වද්දකින්න කියලා. එතකොට එයා ඒකට කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැත්තේ ඇයි කියලා හෙව්වන් පස්සේ එයාගේ ඔළුවේ හැදිලා තියෙන පින්තූරේ තමයි නිවන් දැක්කොත් ආයි උපදින්න හම්බෙන්නේ නැහැ. ඒකට එයා කැමති නැහැ. එයාට ඕනේ ආයි උපදිලා ආයි මේ ටික කරගෙන යන්න ඕනි කියලා එයාගේ එයාගේ හිම කැමැත්තක් තියෙනවා. හරි. එතකොට එයා එතකොට මේ ආයි මේක නවතිනවට අකමැති සහ මේ මේ දිගට මේක පවතින ඕන කියන එකට කැමති. ඔන්න ඔන්න ඕක ඉතිරියට පවතන්න. ඊළඟට විභව තණ්හාව කියන්නේ තව කවුරු හරි කෙනෙක්ගෙන් ඇහුවාන් පස්සේ එයා කියනවා දැන් මට මේ ජීවිතේ විඳපු දුක ඇති. මේක මේ මහා කරදරයක්. මේ ජීවත් වෙන එක හරි මේ මේ දේවල් සිද්ධ වෙන එක හරි මහාම මහා කරදරයක්. ඒ නිසා මේ ආයි උපදින්න නම් ඕනිම නැහැ. ආයි උපත්යක් නම් ඕනිම නැහැ කියන අදහසකට යායිලු. එතකොට ආයි උපදීම අවශ්‍යම නැහැ කියන අදහසකට එනවා. එතකොට එයා නැවත උපදිනවට එයා බය වෙනවා, කැමැති වෙනවා. එතකොට නැවත උපත්යකින් තොර ස්වභාවයකට එයා කැමති. මං කියන එක තේරුණා නේද? එතකොට සාමාන්‍ය මිනිසෙක් ඉන්න ඔන්න ඔය ඔන්න ඔය අදහස් දෙක. ඔය ඔය භව කියන්නේ පුනරුත්පත්ති අදහසත් එක්ක. ඊළඟට දැන් භව කියවහම දැන් අපි බොහොම සරල සිංහල අර්ථයෙන් ගමු. ඒක තව ටිකක් මෙහාට වෙන භව. දැන් භව කියන්නේ යම් භවටපත් වෙන. දැන් අපි දුමු රෝගී භවටපත් වෙන. නිරෝගී භවටපත් වෙන. දැන් එතකොට ඔන්න ඔබට තේරෙනවා මේ භව කියන එක බොහොම සරල අර්ථයෙන් ගන්නකො. යම් භවකටපත් වෙන. එතකොට දැන් අපි ඒ වගේ දැන් අපි එදිනෙදා කටයුතු කරද්දී අපි සමහර දේවල්ට කැමති වෙනවා සමහර දේවල්ට අකමැති වෙනවා. දාන්නක් විදිහට රෝගී බවට පත් වෙන්න අකමැත්තක් තියෙනවා. රෝගී බව නොලැබේවා කියලා අදහසක් තියෙනවා. රෝගී බවට පත් වෙන එක නොලැබේ නොවිය යුතුයි කියන අදහසක් තියෙනවා. එතකොට රෝගී බවට රෝගී භවෙන් තොර වූ ස්වභාවයකට අපි විභව තණ්හාවක් තියෙන. ඒ කියන්නේ ඒක ඒක අක ඒ කියන්නේ ඒක ඒක තොරව ඒක නැතුව තියෙන ස්වභාවයකට අපි කැමතියි. හරි. ඒ වගේ අපි සමහර දේවල් ඒක එහෙම එකක් නොතිබුණා නම් හොඳයි කියලා අදහසක් තියෙනවා අපේ. දැන් සමහර තියෙනවා අපි තිබුණා නම් හොඳයි කියලා අදහස. එහෙම එකක් තිබුණා නම් හොඳයි කියලා අදහසක් තියෙනවා. ඒ තිබුණා නම් හොඳයි කියන අදහස තමයි භව තණ්හාව. ඒ වගේම සමහර දේවල් අපිට නොතිබුණා නම් හොඳයි කියලා අදහසක් තියෙනවා. එහෙම දෙයක් නොතිබුණා නම් හොඳයි. දුක කියලා එකක් නොතිබුණා නම් හොඳයි. හරි. එතකොට දුකෙන් තොර ස්වභාවයකට විභව තණ්හාවක් තියෙනවා. හරි. අන්න මේ වගේ මේ තොර ස්වභාවයකට නැති ස්වභාවයකට තියෙන කැමැත්ත තමයි විභව තණ්හාව කියන්නේ. ඒ වගේම යමක් තියෙන ස්වභාවයකට තියෙන කැමැත්ත තමයි භව තණ්හාව කියන්නේ. ඉතින් ඕක තමයි සාමාන්‍ය මිනිසෙක් ඉන්න අන්ත දෙක ඔය දෙකින් එකකට එකකට තමයි ඉන්නේ. පැහැදිලි? ප්‍රශ්න ආපු එක්කෙනා ඉන්නවද තව සම්බන්ධ වෙලා?
ස්වාමීන් වහන්සේ එතකොට මේ ඒ අන්ත දෙකෙන්ම මිදෙන එක නේද? එතකොට මේ ඔබ වහන්සේ අදහස් කරන්නේ මේ අපි හිතමු අපි නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ විභව තණ්හාව සහ භව තණ්හා කියන අන්ත දෙකෙන්ම මිදෙනවා නම් එතකොට අපි අන්ත දැන් දෙක මිදෙන්න කලින් ඉස්සර අන්ත දෙක අවබෝධ කරගන්න ඕනේ. දැන් මෙහෙම අවබෝධ මනස කරගන්න. මෙහෙම මනසේ පෙරලියක් වෙනවා. දැන් වෙලාවකට මෙහෙම කැමති වෙනවා, වෙලාවට අකමැති වෙනවා. ඔව් අපේ හැමදෙරුවන්. අන්න ඒ අන්න ඒ ඔය අර අකමැති වෙන ස්වභාවය තමයි විභව තණ්හාව. කැමති වෙන ස්වභාවය තමයි භව තණ්හාව. එතකොට සමන් මෙන්න වහන්ස මේ එතකොට දැන් අපි හැමෝම මේ නිවන් දකින්න කැමැත්තෙන් යම් කිසි කැමැත් ඡන්දයක් තියෙනවනේ අපි හැමෝටනේ එහෙම ඔව් ඉන්නකොට නිවන් දැකීමට ඇති කැමැත්තත් ඇත්තටම භව තණ්හාවට සහ විභව තණ්හාවට තමයි අයිති වෙන්නේ. එතකොට කොහොමද අපි ඒක අන්න එතන කොහොමද ස්වාමින් වහන්සේ අපේ මොකද්ද අපි ගත යුතු පියවර මේ දෙක අවබෝධ කරගන්නේ ඒක ඇත්ත නමුත් එතකොට යම් කිසි අපිට හිතන්නත් දැන් නිවන් දකින්න කැමති කියන එක අපි හිතන්න ඕනේ නැද්ද කොහොමද කරන්න ඕනේ අපි හැමතුරු මම ආය ආපස්සට අහන්නකො මේ අශෝකනේ කතා කරන්නේ. ඔව් අපි හැමතුරු මම දොස්තර අශෝක ජයසේන කොළඹින්. ඔව් එතකොට අශෝක දැන් මෙන්න මෙහෙම මම ඔයගෙන් අහන්නකො දැන් අපි නිවන් දකින්න හදන්නේ මොකක් නිසා කියලා මම අහුවොත් ඔව් ස්වාමීන් වහන්සේ ඉතින් අපි මේ ඇත්තටම මේ දුක්ඛ ස්කන්ධයකින් මිදෙන්න ඕනේ කියලා අපි මේ දුකයි කියන්නේ දුකෙන් මිදීම තමයි මූලික අරමුණ. ඉතින් අපි දැන් දන්නවා දැන් ඔබ වහන්සේගෙන් ධර්මය අහලා දන්නවා මේ ආපු සසරකුත් නැහැ යන මමෙකුත් නැහැ කියන අවබෝධයකුත් තියෙනවා. එතකොට ඒ අවබෝධයත් මත එතකොට ඇත්තටම මේ මෙතනින් මිදිය යුතුයි කියන අවබෝධයකුත් අපි ළඟ තියෙනවනේ. අතේ අන්න ඒ මතේ තමයි ස්වාමීන් වහන්සේ මේ මට ටිකක් අපහැදිලිලා මම ඇහුවේ කොහොමද අපි අර අපි දැන් අපි අපි ටිකක් මේක මෙතනදී අපි ටිකක් විද්‍යාත්මක ක්‍රමයකින් යන්නකොට ඔව් විද්‍යාත්මක ක්‍රමයකින් යනකොට මේ විතරනකෝ මම ඔබට නිකන් උදාහරණින් කියන්නම්කෝ. දැන් ඔබ විභාගයක් ලියනවා, එක්සෑම් එකක් ලියනවා. දැන් එක්සෑම් එකක් ලියනකොට ඔබට ප්‍රශ්න පත්‍රයක් දෙනවා. හරිද? දැන් ඔබට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න නැතුව හරියට තමන් උත්තරයි කියලා හිතාගෙන ටික ලියාගෙන ලියාගෙන යන්න. හරිද? එතකොට දැන් අපි මේ නිර්වාණය හොයනවා කියන්නේ උගක් කරාට ඔය වගේ. නිර්වාණය හොයනවා කියන්නේ බොහෝ දෙනෙකුට මේ නිර්වාණය හොයනවා කියන්නේ බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්න පත්‍ර ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න පත්‍රය දුන්නාට පස්සේ මේ ප්‍රශ්න ටික හරියට කියවලා තේරුම් ගන්නෙත් නැහැ. ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි උත්තර ටික නම් මෙහිම වෙන්න ඇති කියලා හිතාගෙන උත්තර ටික ලියාගෙන යනවා. දැන් ගොඩක් අය නිවන් දකින්න මොකද්ද කරන්නේ? භාවනා අරක කරනවා, පිටිකම් කරනවා, මේක කරනවා. දැන් මේ එම්ගල හිතනවා මේක තමයි උත්තර ටික කියන්නේ. ඒ ඔය උත්තර ටික තමයි ඔබට කලින් පරම්පරාව ඇත් කරේ. ඊට කලින් පරම්පරාව ඇත්තයි කරේ උත්තර ටිකම තමයි. ඒකෝට මේ පරම්පරා ගාන තිස්සේ මේ උත්තර ටිකක් පවතිනවා, ප්‍රශ්න ටිකක් පවතිනවා. ඒකෝට මේ උත්තර ටික ප්‍රශ්න ටික තෝ හරියට තේරුම් ගන්නෙ නැතුව උත්තර ටික ලියන එක තමයි කරන්නේ. අපි දැන් මෙතනදී ප්‍රධාන වැදගත් වෙන සාධකය තමයි ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න. ඉතින් උත්තර ලියන්න කලබල වෙන්නවත් උත්තර හොයන්න කලබල වෙන්නවත් නැතුව ප්‍රශ්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. මොකද්ද මට තියෙන ප්‍රශ්නේ? ඒ කියන්නේ මේක මූලයට දැන් ඔබ වෛද්‍යවරයෙක් නම් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ වෛද්‍යවරයෙක් විදිහට ඔබ ළඟට රෝගී එනවා. දැන් රෝගී නාපු ගමන්ම ඔබ බෙහෙත් දුන්නොත් මේ බෙහෙතත් දැන් හැම බෙහෙතකින් මේ හොඳ වෙන එකනේ, සුවපත් වෙන එකනේ. ඉතින් ඔහේ දැන් මේ මොකක් හරි අතට අහුවෙච්ච බෙහෙතක් දෙනවා. එතකොට වෙන්නේ මොකද්ද වෙන්නේ? එන පටලැවිල්ලක් නෙවෙයි. දැන් ඔය අතට අහු වෙන බෙහෙතක් මෙහෙම අරගෙන මෙහෙම දුන්නට හරියන්නේ නැහැනේ. ඒක එන පටලැවිල්ලක්. එතකොට දැන් හරිම වෛද්‍යවරයෙක් කරන්නේ එහෙම වැඩක් කරගෙන යන්නේ නැහැ. ඔය අතට අහු වෙන මොකක් හරි බෙහෙත් ටිකක් ඔහේ දීලා ලෙඩාව සතුටු කරලා එහෙම දුන්නා විදිහට ලෙඩා සතුටුයි. වෛද්‍යවරට පහසුයි වගේ එකක් තියෙනවා. හැබැයි මේක එන අවුල් ජාලාවක්. හරි වෛද්‍යවරයෙක් කරන්නේ අර රෝගියාගේ රෝගය මොකක්ද කියලා අඳුන ගන්න. එයාගේ රෝග ලක්ෂණ ටික අඳුන ගන්න. රෝග ලක්ෂණ ටික අඳුනගෙන ඊළඟට තවත් එහාට ගිහලා ඒ රෝග ලක්ෂණ වලට හේතු වෙච්ච මූල වෙච්ච මූලය හොයා. හරි. අන්නේ මූලය හොයාගෙන
යන ගමන තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ කලබල වෙලා බෙහෙත් දෙන්න යනවට වඩා. එතකොට දැන් මෙතනදිත් දැන් අපි දැන් දැන් අපි මෙතනදිත් දැන් මෙතන සලකන්න ඕනේ තමන් තමන්ව රෝගී. මොන රෝගියද? මානසික රෝගී. ඉතින් මානසික රෝගිකින් පෙළෙන හින්දානේ මේ කලබල වෙන්නේ, කෑ ගහන්නේ, අඬන්නේ, ඌ තියන්නේ, පෙරලන්නේ මේ ඔක්කොම වෙන්නේ. එතකොට මේ මානසික රෝගයක් මෙහෙම තිබ්බ ගමන් අපි මේක කරන්න මේ තාවකාලික විසඳුම් දිදී මේ දේවල් හද හදා මේ බෙහෙත් දිදී යනවා. එහෙම බෙහෙත් දෙන්නේ නැතුව මේ දැන් මේ රෝග ලක්ෂණ ටික නෙමෙයි, කෝපයට පත් වෙනවා, අඬනවා, හූ තියනවා, වැළපෙනවා, මේ රෝග ලක්ෂණ ටික. එතකොට මේ රෝග ලක්ෂණ වලට මුල් වෙච්ච මූලයට යනවා. මූලේ හොයාගෙන යනවා. මූලේ තේරුම් ගන්න උත්සාහ. අන්නේ ඇත්තටම අර මම කලිනුත් දේශන වලදී කියලා තියෙනවා මේ නිර්වාණය හොයන්න එපා, සංසාරේ මොකද්ද කියලා හොයාගන්න. එතකොට මේ උත්තර හොයන්න යන්න එපා, ප්‍රශ්නේ හරියට ආපස්සට ගිහිල්ලා ප්‍රශ්නේ පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. ස්වාමීන් වහන්සේ මට පැහැදිලි වහන්සේ කියන එක මේ ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔබ වහන්සේ කියන්නේ මේ භව කියන දෘෂ්ටියට වැටෙන්නත් එපා, විභව කියන දෘෂ්ටියට වැටෙන්නත් එපා. මේක අපි මේ ඇත කියන දෘෂ්ටියට නැත කියන අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේවා දෘෂ්ටි කියලා අවබෝධ කරගෙන ඒවා හැම එකක්ම මිදෙනේ දෘෂ්ටි මේ වලින් මිදෙන එක තමයි ඉස්සන ප්‍රධාන වෙන්නේ දෘෂ්ටිය බව අඳුනගන්නේ. ආර්යයට හරි. ඔව් දැන් පැහැදිලි. ඔබ වහන්සේ මොකද්ද මේ කියන්න උත්සාහ කරන්න කියන්නේ ස්වාමීන් වහන්සේ? මේ මට දැන් මෙහෙම එකකුත් තියෙනවා කියන්නේ දැන් එතනත් මම දෘෂ්ටිගත වෙලා කියන එකනේ. අර ඔබ වහන්සේ නිතරම පෙන්නලා දෙනවා මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනකොට ලෞකික සම්මා දිට්ඨියට ඇවිල්ලා ඒකත් දෘෂ්ටිගත වෙලා තියෙනවා. දැන් එහෙම එහෙම නේද අපේ හැමදෙරුන්? ඔව් ඔව් බොහොම පැහැදිලි. තෙරුවන් සරණ අපේ හැම හොඳයි අශෝක්. ඔව් ස්වාමීන් වහන්සේ මම කැලුම්. ඔව් මේ සියලුම දේවල් මේ ජීවිතයේදී අවබෝධ කරගන්න ඕන ප්‍රශ්නයක් නේ තියෙන. ඒ කියන්නේ මේ ජීවිතය තුළදී මේ මොහොත තුළදී අවබෝධ කර ගැනීමක් පත්වීමක් නේ තියෙන්නේ. එතකොට මරණය කියන එක අපට ප්‍රශ්නාර්ථයක් නේ. මරණය මතු කියන එක ගැන පැහැදිලි දැක්මක් නැහැ නේ තාම. එතකොට එහෙම වෙනකොට මේ නිවන මිනිසුන් විසින් නිර්මාණය කරගත්ත මේ හෙලියුසිලේෂන් එකක් වෙන්න බෑද? අනිවාර්ය නිවන කියන්නේ හැලුසිනේෂන් එකක් තමයි. ඔබ මගේ දේශනා ටික මුල ඉඳන් අහගෙන ගියොත් මම හැමතැනකදීම කියන්නේ නිවන කියන්නේ හැලුසිනේෂන් එකක් කියලා තමයි. ඔව් සම්මාද අර උපවංශ කිව්ව ඇණය සහ මිටිය කතාව. ඒකත් ඇණය සහ මිටිය වෙන්නම එකම හිත නේද? හිතේ දෙපැත්තක් නේද ඔය? නිර්වාණය කියන්නේ මනුෂ්‍යයා නිර්වාණය, විමුක්තිය, මෝක්ෂය, මේකී මෙකී නොකී සියලුම දේවල් මනුෂ්‍යයා විසින් නිර්මාණය කරගන්නට ලද තවත් සංකල්පමය අදහස් තමයි. මේ මනුෂ්‍ය චින්තනය හරහා හදාගත් සංකල්පමය අදහස්. ඒ සංකල්පමය අදහස් හරහා තමයි මේක මේ නිවන් දැකීමේ අවශ්‍යතාවය නැති වෙච්ච ගෙනා පීඩනයකින් තොරව ඉන්නවනේ, නිවිලා ඉන්නවනේ. නිවන් දැකීමේ අවශ්‍යතාවයකින් නැති වෙච්ච ගෙනා ඉන්නේ නිදහසක. ඔය නිදහසටත් ඉතින් ඕනනම් අපිට නිවන කියලා නම දාන්න පුළුවන්. නිවිලා ඉන්නවා. එහෙම වුණාම අපි මේ විෂයක් විදියට මේක හදාරන්න අවශ්‍ය නැහැ, නිවිලා ඉන්නවනම්. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේක කිව්වම මුගක් අහිත එහෙනම් දැන් මේ නිවන ගැන අහලවත් නැති අයට ප්‍රශ්නයක් නැහැ නේ කියලා. හැබැයි ඒගොල්ලෝ නිවනක් හොයන්නේ. ඒ කියන්නේ නිවන කියන වචනේ නැති වුණාට ඒගොල්ලෝ නිවනක් හොයන්නේ. ඒගොල්ලන්ටත් තියෙනවා මරණ බය කියන එක. හරිද? ඒගොල්ලන්ටත් මේ හැබැයිලාම පීඩාවකින් ඉන්නේ. මොකක් හරි එකක් ඒගොල්ලෝ හොයනවා. ඒ මොකක් හරි එකක් හොයනකම් පීඩනේ ඉන්නේ. නිවන කියන වචනය ඒගොල්ලෝ භාවිත කරන්නේ නැතු වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ නිවන තමයි ඔක. එහෙමයි. එතකොට සෝබාධර්මයේ නිර්මාණයක් මේ මනුස්සයා සත්‍ය. එතකොට අපි මේ හොයන්නේ මේ මොකක් හරි මැදකින් පටන් අරන් අපිට
හොයාගන්න බැරි මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් වෙන්න බැයිද? ඒක මම මෙන්න මෙහෙම එකක් කියන්නම්කෝ. දැන් මේ මනුස්ස මනසේ තියෙන විචිත්‍රත්වය තමයි මේක හරි විචිත්‍රයි. මනුස්ස මනසේ තියෙන ස්වභාවය විචිත්‍රයි. විචිත්‍රයි කියන්නේ මේකට පුළුවන් එක එක සංකල්ප හදන්න. දැන් තු දැන් උදාහරණයක් කියමුකෝ. දැන් දැන් ඕනෑම සත්‍යයේ සාමාන්‍ය ස්වභාවය තමයි නැවත පැවැත්ම ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. හරි. එතකොට මනුෂ්‍ය මනසේ ස්වභාවයට තමයි ඕනනම් ඕක විශ්ලේෂණය කරලා විශේෂයෙන්ම මේ නැවත මේ කියන්නේ තමන්ගේ වර්ගයා බෝ කිරීම කියන මේ ක්‍රියාවදී මේ ආදරය කියලා නම දාලා ඒකට කවි ලියලා සින්දු ලියලා ඒ විදිහට එක විදිහට තෝරගන්න පුළුවන්. ඒකෝර මනුස්ස මනසේ තියෙන විචිත්තත්වයේ හරහා එතකොට මේක ඕනනම් මේක මේකෙන් නික්මලා අර අපි කියන්නේ මොකද්ද මේ බ්‍රහ්මචර්යාවේ ඉන්න හරි එහෙම එකකට පුළුවන්. අද එහෙම නැත්නම් මේක විශ්ලේෂණය කරලා මේක දැන් මේක මේ ඕමෝන ක්‍රියාකාරීත්වයෙන් මෙහෙම වෙන එකක්. මේක මෙහෙමයි කියලා මේක මේ ඇති දෙයක් නැහැ විශේෂ දෙයක් නැහැ කියලා එහෙමත් තියෝර ගන්න පුළුවන්. මේ ඔක්කොම වෙලා තියෙන්නේ අර මනුස්ස මනසේ තියෙන විචිත්‍රත්වය නිසා. තේරෙනවද? එතකොට මේ මනුස්ස මනසේ තියෙන විචිත්‍රත්වය නිසා අපිට එක එක විදිහට මේක බලන්න පුළුවන්. ඉතින් ඒක මනුස්ස මනසේ තියෙන විචිත්‍රත්වය කියන එක ඒකේ වැරද්දක් නෙමෙයි. ඒක කියන්නේ මනසේ තියෙන චමත්කාරය තේරුම් නොගැනීම නිසා මනසටම අහුවීම නිසා වෙච්ච වෙන අවුලක් ඇරෙන්න නැත්නම් මනසේ ඇති අවුලක් නැහැ. මේ මේ විචිත්‍ර විදිහට මේ සංකල්ප හදන එකේ අවුලක් නැහැ. ගැටලුවක් නැහැ. හැබැයි මේ මනස විසින්ම නිර්වාණය කරන ලද ඒක ඒ ඒ ඒ සංකල්ප බිය අදහස් ඇත්ත වීම තුල තමයි ප්‍රශ්නේ පනන්නේ. දැන් මේ මොකද හරියට මම මේක උදාහරණයක් කියන්නම්කෝ. හරිද? දැන් අපි හිතමු ලේඛකයෙක් ඉන්නවා. මේ ලේඛකයා යා අපි හිතමු යා නව කතාවක් ලියනවා. එයා නව කතාවේ යා යාගේ පරිකල්පණෙන් යා මවමව කතාව ලියනවා. කතාව ලියනම ටිකක් කරනකොට එයාට හිතෙනවා නම් ඒ චීන චරිත ටික ඇත්තටම ඉන්නවා. එයා කොහේ හරි අපි හිතමු එයා යා ඒ පරිකල්පණය ඇතුළේ එයා ළමයෙක් ගැන ලියනවා. යා ළමයෙක් ගැන ලියනවා නිමල් කියලා ළමයෙක් ගැන ලියනවා. මේ ළමයාගේ නම අපිට සඳරුවන් කියලා ඔන්න සඳරුවන් කියලා ළමයාගේ නම දීලා ඒ ළමයාට විස්තර ඔක්කොම ලියනවා. හරි. ඊට පස්සේ මේ ඊට පස්සේ යා කතාවැල්ලෙන සඳරුවන්ට අසනීප වෙලා කියලා යා කතාව ඇතුළේ ලියනවා. සඳරුවන්ට අසනීප වෙලානේ දැන් මෙයා හොද කරන්නේ කොහොමද කියලා අර 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 ලේඛකේ අඬන්න ගත්තා මොකද? ඔව් ඇත්තටම ඉන්නේ මේ වගේ වැඩ. ඉතින් අර ලේඛකයාගේ තියෙන පරිකල්පනීය ස්වභාවය විවිධ කතන්දර ගොත ගදා හදා හදා විවිධ චරිත මවුනින් කරන්න පුළුවන් ඒ ස්වභාවය නෙමෙයිනේ වැරද්ද තියෙන්නේ. වැරද්ද තියෙන්නේ මේක මෙයාට අමතක වෙනවා. මම මේ තන්දරුවන් කියන්නේ මම මේ හදපු චරිත. හරි. එතකොට මේ සිදුවීම මම හදපු මේ මමම මවපු චරිතයක් කියලා ඔන්න අමතක වෙලා ඊට පස්සේ ඒකට මණ්ඩලා හරියන්නේ නැහැ. දැන් එයා යකෙක් ගැන ලියනවා. ඊට පස්සේ අකා ඇවිල්ලා කොවිලා හරි මාව මරයි කියලා හිතුවත් වගේ. එතකොට යාමේ යකෙක් මවල කතාවක් හදපු එක නෙමෙයි ප්‍රශ්නේ. එතකොට මෙයා මේ කතාවක් මම නිර්මාණය කර කතාවක් නිර්මාණය කරගත්තා කියලා අමතක වෙච්ච කියන ගැටලුව තියෙනවා. අන්න එතකොට දැන් මෙතනත් දැන් මෙතන තියෙන මනසේ ස්වභාවය තමයි ඒක කතන්දර හදනවා. විචිත්‍ර විදියට හදනවා. මවන. ඊයේ ස්වභාවය නෙමෙයි වැරද්ද තියෙන්නේ. වැරද්ද තියෙනවා ඕක අමතක වෙන්නේ. ඕක අමතක වෙලා අර තමන් හදන චරිත ටිකට තමන් හදන සිද්ධි ටිකට බය වෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි නිවන කියන තමන් හදන චරිත ටිකට ආදරය කරන්න ගන්න. දැන් අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් යා පොත ලියාගෙන යනකොට යා ඒ පොතේ අපි හිතමු අපි කාන්තාවක් නම් මේ ලේඛකව යා දින ගමන් ඒකේ එක චරිතයක් ලියනවා. දැන් ওই සඳරුවන් ලොකු වෙලා මේ වෙලා ඔන්න සඳරුවන් දැන් බොහොම කඩවසම් තරුණේ. ඊට පස්සේ මේ කාන්තාව අර සඳරුවන්ට ආදරය කරනවා. හරි. ඉතින් ආදරය කරන්න පටන් අර ගන්නවා අර ලේඛිකා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? සඳරුවන් යන ගමන් ඔන්න වාහනේ ඇක්සිඩන්ට් වෙලා දැන් කකුල කැඩිලා.
අනේ ඉතින් මගේ සඳරුවන්ගේ කකුල කැඩෙනවා කියලා ආය ආනන්ද. දැන් එයා ආදරේ කරන්නත් අර එයා මවාගත්ත චරිතය තමයි. දැන් එයා මේ මෙහෙම කරදරයක් වුණා කියලා ආනන්දත් එයා මවාගත්ත උතුම් සිද්ධියට. සන්නස් එතකොට අපි පරිකල්පනීය දෙයක් ගැටලුව තියෙන අර පරිකල්පනීය පරිකල්පනය බව අමතක වෙච්ච. එතකොට නිවන කියන මාතෘකාව පස්සේ යන්නේ නැතුව සාමාන්‍ය සමාජයේට කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වුණොත් ඒකත් නිවන එක්තරා ස්වභාවයක්ද? දැන් මෙහෙමයි දැන් මම නිවන කියන එක මම ගන්නේ ඔබලා ගන්න ওই අර්ථයෙන් නෙමෙයි. අපි තුන් මේ ආගමික අර්ථයෙන් නෙමෙයි මම නිවන කියන එක ගන්න. හරිද? හැමෝම හොයනවා නිර්වාණ. ඒ කියන්නේ දැන් හැමම පුද්ගලෙක්ම සර්ව සම්පූර්ණත්වයේ හොයනවද නැද්ද? හොයනවා. හොයනවද නැද්ද? හොයනවා. සර්ව සම්පූර්ණත්වයේ පිළිබඳ අදහස ඇතුළේ ඉන්නවද නැද්ද හැමෝම? ඉන්නවා. ඔන්න ඔය සර්ව සම්පූර්ණත්වයේ පිළිබඳ තියෙන අදහස තමයි නිවන. ඒ කියන්නේ මිනිස්සු හොයන නිවන. එතකොට ඒක හොයන හැම කෙනාම අපි ඒකත් එක්ක මේ වෙන නොගැලපීම නිසා හැම වෙලාවම පීඩාවක ඉන්නවා. පැහැදිලිවද දැන් මම කියන්න අද? තව ටිකක් පැහැදිලි කරොත් සම්මාස. දැන් මෙහෙම ඉතින් වා නිවන් දකින්න ඕම නාවකුත් නේ. තාපුලගෙන කියන නිවන් යන්න නිවන් දකින්න ඕම නාවකුත්. හැබැයි අර මොකක් හරි ගෝලෙක් කො දැන් අපි තමු මේ කිසිම ප්‍රශ්නයක් නැති රටක්. පැටලුවක් නැති රටක්. එහෙම නැත්තම් සුපිරිසිදු ආදරෙන් ආදරෙන් පිරිච්ච පවුල. කිසි ආර්ථික ප්‍රශ්නයක් ගැටලුවක් නැති එකක් හරි මොකක් හරි එකක් එහෙම නැත්නම් කිසි දුකක් කරදරයක් නැති ජීවිතයක් මෙහෙම එකක් ගැන අදහසක් තියෙනවද නැද්ද තියෙනවා එතකොට ඒ අදහසත් එක්ක දුක් විඳිනවද ඒ අදහස නඩත්තු කරගන්න ඔහු දුක් විඳිනවද ඔව් ඒක පැහැදිලි. එතකොට ඒක තමයි ඔහු හොයන නිවන. දැන් ඔහු නිර්වාණය හොයන්නේ නැහැ කිව්වට ඒක තමයි ඔහු හොයන නිවන. එතකොට ඔය එහෙම නිර්වාණය හොයන නිසා ඒ නිසා දුක් විඳිනවා. ස්වාමීන් වහන්සේ මේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒකටම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? එහෙනම් ස්වාමීන් වහන්සේ මේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් වහන්සේ දේශනාවලත් තියෙනවා දැන් හිත නැත්තම් මනස කියන්නේ අපේ වසඟේ තියෙන දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ අපිට පාලනය කරන්න බෑ කියලා. එතකොට ඔය කියන විදිහට මේ කියන්නේ සරල සම්පූර්ණ වෙන්න අදහසක් අපේ තියෙනවා නම් එහෙම නැත්නම් හැමදේම සර් මේ පරිපූර්ණ වෙච්ච තැනක් ගැන අදහසක් තියෙනවා නම් ඒකට අපිට දැන් ඒ අදහසක් නැති කරගන්න ක්‍රමයක් නැහැ නේද? අපේ මේ මනස අපේ වසඟේ නෙමෙයි නම් තියෙන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ ඒක මේ අපි ඒ අදහසෙන් අයින් වෙන්නේ කොහොමද මේ? ඒක තමයි ස්වාමීන් වහන්සේ මට ඇති වෙච්ච ප්‍රශ්නේ. තේරුම් ගන්න. සම්පූර්ණ මෙහෙමයි දැන් මෙහෙමයි. ඕක දැන් මෙහෙම ඒක අන්තගාමී වෙන්නත් එපා. ඒ කියන්නේ මේක සියල්ල මෙහෙම මෙහෙම පාලනයෙන් තොරයි කියේ. හැබැයි මම කියනවා සියල්ල පාලනයට ගත හැකි ඔබ මේ මේ මනසේ කතාව තේරුම් ගත්ත වෙලාවේ. ඔබ මනසේ කතාව තේරුම් ගත්ත වෙලාවේ සියල්ල සියල්ල කිම පාලනය ඔබ අගේ අතට ගන්න පුළුවන්. එතකම් බෑ ඒක. එතකොට දැන් ඒකට මම කවුරුහරි කියනවා නේ ඒකට උත්සාහයක් නොකළ යුතුයි කියලා මම එහෙම කියන්නේ නැහැ. උත්සාහයක් කරන්න ඕන. මොකද කරන්න ඕන උත්සාහය ඒක තමයි දැන් අපි මේ කරන්නේ. අපි මේ මනසේ තියෙන එක එක මැජික් එක ගැන අපි ඉගෙන ගන්න. අපි තේරුම් ගන්න. පැහැදිලි. ඒ තේරුම් ගන්නකොට මේ මනස කියන්නේ එකට රැවටෙන ස්වභාවයක් නැතුව. එතකොට ස්වාමීන් වහන්සේ මම පොඩි උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපිට අපි ළඟ කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා. ඒ වගේ අපි දුක් වෙන්න ඕන කියලා අපේට ඔළුවට ඩේටා එකක් ගිහිල්ලා තියෙන දෙයක් සිද්ධ වුණොත් ඒ වෙලාවේදී අපේ මනස කියනවා දැන් මේක දුක් වෙන්න ඕන දෙයක්. මෙතෙන්දී දුක් වෙන්න ඕන කියලා.
එතකොට අපි ඒ වගේ අවස්ථාවක ඊට ඒ කියන්නේ ඒකට දුක් නොවී ඉන්නවා නම් මනස කියන දේ නොකර ඉන්නවා නම් ඒ වගේ ඒකට විරුද්ධ වැඩ කරන්න යනවා නම් ඒක හරි ක්‍රමයක්ද නැත්නම් ඒ වගේ අවස්ථාවකදී කොහොමද ස්වාමීන් වහන්සේ හරි ක්‍රමයක් නේද ඔබට දුක දුක හිතනවා නම් දුක හිතන එක නවත්තන්න බෑනේ ඔබට හැබැයි දැන් මෙහෙම දුක හිතලා ඔක්කොම අඬලා ඉවර වුණාට පස්සේ ඇයි මේ ඇඬුවේ කියලා බලන්න ඕන ඊට පස්සේ දැන් මම මෙහෙම නිකන් උදාහරණයක් කියන්නම් දැන් මේ අපේ මනස වැඩ කරන එක විදිහක් මම මේ කියන්නේ හරි දැන් ඔබ දැන් මේක අපේ තෝරන අපි විශ්වවිද්‍යාල වලට ගිය අය මේක දන්නවා ඇති කාට හරි දේශපාලනික අදහසක් දාන්න නම් අපි ඔය කියන්නේ රැක් කරනවා කියලා ඒ පොඩි කාලයත් උදේදී අර රැක් කරාට පස්සේ දේශ යම්කිසි දේශපාලනික අදහසක් හොම්බන්න පුළුවන් පොඩි කාලය ඒ වගේම දැන් අපි පිටුම අපි ආමි ෂෝල්ඩර් කෙනෙක් හදනවා කියලා. එතකොට එයාට බොහොම අමාරු ෆිසිකල් ට්‍රේනින් එකක් දෙන්න. දැන් බොහොම අමාරු කෝස් එකක් දෙන්න. එතකොට මේ කෝස් එකේදී අපි කරන මේ ශරීරය විතර හදන්නේ කියලා. හැබැයි මේ කෝස් එක ඇතුලේදී මේ මෙන්න ශාරීරික පීඩාවත් එක්ක වේ වෙන වෙන පීඩාවත් එක්ක වෙන මානසික හැඩගැහිමක් ඒ කියන්නේ මෙතන කෙනෙකුට තම මිනිස්සෙක් මරණයක හරි මොකටද ගහන එක හරි කියන එකනේ මිනිස්සුන්ට කරන්න පුළුවන් උපරිම යාගේ වැඩේ එතකොට දැන් එතකොට ඒ තැනට මනස හදන්න පුළුවන් එක ඕඩර් එකකින් මේක මෙහෙම කරන්න කියලා කියලා උඩින් ආපු එක ඕඩර් එකකින් එතනට යන්න මනස සකසන්න පුළුවන්. ඒ සකසන්නේ අර අරකින් තමයි. මේක නිකන් අර විහිළු කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ අහලත් ඇති මේ විහිළු කතාව. මේ විහිළු කතාවේ තියෙන්නේ මේ අපත් මේ මොනවාද? සතු අතර පැනලා ගියාලු වනේ. ඒ වලා පැනලා ගිහලා කැලේට ගිහින්. දැන් මේ වලා මේ වලහල්ල ගන්න ඉස්ලාම බාර දුන්න ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට බාර බාර දුන්නාට පස්සේ ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා කැලේ ගහක් තනකොළයක් ගන්න ඔක්කොම පරීක්ෂා කරලා කිව්වලු අපි තනකොළයක් නෑරම පරීක්ෂා කරා එහෙම වැඩේ මේ කැලේ නෑ ඊට පස්සේ බාර දුන්නාලු මේක ඇමරිකාවට බාර දුන්නාට පස්සේ කතා හැදීර ඇමරිකාවට බාර දුන්නොත් එන්නේ මෙහිමයි කියලා කියනවා ඇමරිකාවට බාර දුන්න තරය තනකොළ ගහක්වත් නැති වෙන විදිහට බෝම්බ ගහලා ඊට පස්සේ කියනවා මේක දැන් බය වෙන්න දෙයක් නැහැ මේකේ කූඹියක්වත් අපි දැන් ඔබ ලංකාවේ පොලිසිය කෙනෙකුට බාර දුන්නොත් මොකද වෙන්නේ කියලා කීක අහනවා එතකොට මොකද වෙන්නේ ලංකාවේ පොලිසිය බාර දුන්නා පස්සේ ටික වෙලාවක ඈති මඩක් ඇහෙනවලු මම තමයි වළහා මම තමයි මේ සත්තු වත්තෙන් පැනලා ගිය වළහා මට ගහන්න එපෝ කියලා මේ ඈති සද්දයක් ඇහෙනවා ඕක ඇවිල්ලා මම ළඟට එනකොට ඔන්න පේනවලු ආවේ කෑ ගගා ආවේකට ගගා අරන් එනවලු ඉතින් මේ හාව කෑ ගගා කියනවලු මම තමයි වළා මට ගහන්න එපා මම තමයි ওই සත්තු අතරින් පැනලා ගිය වළා මේ වළා මං ආයිත් පැනලා යන්නේ නැහැ කියලා කෑ ගගා එනවා දැන් මේක තමයි මේ විහිළු කතා හරිද ඉතින් මේ විහිළු කතාව ඇතුලෙන් අපිට ගන්න තියෙන දෙයක් ඒක දෙදේ තමයි අර අධික ලෙස පීඩාවට පත් වෙනවම කොට අපි ඒක ඒ අදහස පිළිගන්න සුදුසුයි. ඒ අදහස බාරග. හරි. ඒ පීඩාවෙන් අත මිදීම. ඒක දැන් ඔබ මේක දැන් වෙන විදිහකට මෙන්න මෙහෙම ගන්නකොට දැන් ගොඩක් වෙලාවට අපි බොගාත් දෙයකට තදින් බැඳෙන්නේ. අපි ඒකට වැඩිපුර මහන්සි වෙනවා. අපි ඒකට උගාක් බැඳෙනවා. හරි. ඉතින් අපි ගයක් හදන්න අපි උගාක් මහන්සි වුණා කියලා. උඩ උගාක් ගේ හදන්න උගාක් මහන්සි වුණා. ඒ ප්‍රමාණයට අපි ඒකට බැඳිනවා. අපි ළමයෙක් හදන්න උගාක් මහන්සි වුණා. ඒ ප්‍රමාණයට අපි ඒකට බැඳිනවා. හරි. එතකොට මේ අපේ මේ මමත්තේ රේඛාව විසිරීලා තියෙන්නේ අපි කොච්චර ඒකට මහන්සි වුණාද කියන එකම. දැන් අපි තුම කවුරු හරි කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න කොහොමද සිපාක් විතර බොහොම අදට මහන්සි වෙලා පාඩම් කරලා ඉගෙන ගත්තා කි ඉගෙනගෙන මේ වුණා කි එතකොට ඔබට ඒක අතහර ගන්න බෑ ඒක හරි ඒක අතහර ගන්න බෑ ඇයිද මහ අවුදු ගානක් තිස්ස මහන්සි වෙලා ගත්තනේ මේ කොහොමද අතහර ගන්න තේරෙන්නේ මම මේ කියන්නේ
ඒ වගේ අපි මේ මහන්සි වෙන දේට සාපේක්ෂව අපි ඒකට බැඳීමක් ඇති. ඒ අදහස ඇතුළේ අපි එළඹ ගන්න. ඒක ඇතුළට යනවා. ඒ අදහස ඇතුළට යනවා. දැන් ඔය අපි සමහර දැන් අපි දෙන්නේ විවාහ වෙනවා කියලා හිතනකොට දැන් දෙන්නේ විවාහ වෙනකොට අපි ලොකු රැග්ගයක් දෙනවා. ලොකු රැග් කියන්නේ ඉතින් අපි දෙන්නේ අකරගෙන ඔක්කොම කරනවා. එතකොට ඒක හරහා වෙන්නේ අර මොකද්ද දැන් අර දැන් උඹලා දෙන්න එකට ඉන්න ඕනි මොන ප්‍රශ්නයක් එකට ඉන්න ඕනි සමහර මේ දෙන්න මේ එනකොට මේ ගැළපීමක් නැහැ ඇත්තටම එකට ඉන්නවා තියා මේ අර අපි ගොඩක් වෙලා දැන් විවාහ කරන දෙන්නේ දැන් අපි දැන් යාළුවෙක් ඉස්සරහා අපිට කතා කරන්න පුළුවන් දේවල් යාළු ඔබ බලන්න ඔබේ හොඳම යාළුවා ඉස්සරහා ඔබට කතා කරන්න පුළුවන් දේවල් ඔබේ බිරිඳ ඉස්සරහට ස්වාමි ඉස්සරහා ශාන්ත පුරුෂයා ඉස්සරහා කතා කරන්න ඇත්තටම කතා කරන්න බෑ හරි කොහොමද දැන් රංගපාන අර යාළුකම තරම්වත් ඒ සම්බන්ධය අංග නැහැ අපි දැන් අර දීපු රැග් මේ එනවා අදාසක් හරි දැන් මේ කාර්යය මේක දිගටම ඉන්න ඕනේ මේ එල්ලිලා ඉන්න ඕනේ කියලා අන්නේ ඒකේ අම්මා තාත්තා කියන බැඳීමත් එහෙම උඩ මේකත් එක්ක තමයි මේ පීඩාවත් එක්ක තමයි මේ බැඳීම කියන එක හැදෙන්නේ ඒකේ තමමත්තේ කියන එක රෝපණය වෙනවා. ඒකට දැන් හුඟක් මේ අපේ තියෙන්නේ ඒ දෙන මානසික වදේ. ඒ කියන්නේ දැන් අපි කවුරු හරි ඉස්සර ඔය මානසික රෝගයක් හැදුනාට පස්සේ මානසික රෝගයක් හැදුනාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? තවිලයක් නැතලා අර පොල් මලින් ගහලා මේවා කරලා අර ලොකු මේ එකක් කරලා ඊට පස්සේ අර යටිහිතට දෙනවා අදහස දැන් හරි දැන් එහෙම එකක් නැහැ. ඒක ඉවරයි. අරත් මේ පීඩාව දරා ගන්න බැරුව කියනවා හරි ඒක ඉවරයි. ගියා. යකා ගියා. ඒ වගේ උන්ටම මානසික පීඩාවකට පත් කරලා අපිට එහෙම අපිට අදහසක් දෙන්න පුළුවන් මේ පීඩාව උපරිම තැනදී අපිට අදහසක් දෙන්න. එතකොට ඒ අදහස ඔස්සේ තමයි ඊට පස්සේ ක්‍රියා. එතකොට ඒ වගේ තමයි ඔබට මේ හැදිලා තියෙන මේ බැඳීම් ඔක්කොම මේ විදිහට හැදිච්චේ. ඉතින් මේ විදිහට මේක හරියට බලන්න. එතකොට මේ අපි මේ මනසේ වැඩ කරන ස්වභාවය අපි මේ බලාගෙන යනකොට අපිට මේ වගේ දේවල් මොකද වෙන්නේ කියලා පේන්න ගන්න හොඳ පැහැදිලිව සුපැහැදිලිව පේන්න පටන් ගන්න.